ආයුබෝවන්. අදත් ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා රේණු පැසන් ඩිසයින් YouTube channel එකට. අදත් ඔයාලට මම කියලා දෙන්න යන බෑග් එක තමයි අද කාලට ඉතාමත් අවශ්‍ය වෙන අපතේ යන දේවල් වලින් රයිස් බෑග් එකක් ඉතාම ඉක්මනින් ලේසියෙන් විදියකට මහගන්න ආකාරයයි. අපි දැන් බලමු මේ ඊසි රයිස් බෑග් එක මහන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. දැන් අපි බලමු පළවෙනියටම අපි මොකක්ද අරන් තියෙන්නේ කියලා. මේකේ ප්‍රධානම දේ තමයි අපි මම අරන් තියෙනවා මේ කිලෝ 25 මේ හාල් බෑග් එකක්. ඒ කියන්නේ පොහොර බෑග් එකක්. ඉන්පසු මම මේ බෑග් එකේ ප්‍රමාණයට මම අරන් තියෙනවා රෙදි කෑල්ලක්. අපිට කැමති ඩිසයින් එකකින් ගන්න පුළුවන්. තව අපි ගත්ත ප්‍රධාන රෙද්දටම ගැලපෙන්න මම තව රතු පාට රෙද්දක් අරන් තියෙනවා. තව අපිට මේ බෑග් එකේ ඕපන් එක මහගන්න වෙල්කු කෑලි දෙකක් ඕනි වෙනවා. මේ වගේ මේ අලවන කෑලි දෙකක් අඟල් එකමාරක විතර. දැන් අපි මුලින්ම බලමු මේ ගත්ත බෑග් එකේ අපි කොහොමද අපේ රයිස් බෑග් එක මහගන්න මේ බෑග් එකේ මිමි සකස් කරගන්නේ කියලා. මුලින්ම මම මේක දිග අරන් තියෙනවා අඟල් 31ක්. පළල අරන් තියෙනවා අඟල් 19ක්. එතකොට අපිට දැන් මේ ප්‍රමාණයටම රෙද්දක් අවශ්‍ය වෙනවා මුලින්ම මේ බෑග් එක හරීම ලේසියි මහගන්න. මේ ඒ ප්‍රමාණයට මම රෙද්දක් අරන් දෙන්නේ. මුලින්ම අපි කරගන්න ඕනි මේ බෑග් එකට මේ රෙද්ද තියලා වටේම අඟල් කාලක් තියෙන මහගෙන යන්න. මම ඔයාලට මහලා පෙන්නන්නම් දැන්. දැන් මම අඟල් කාලක් තියලා රෙද්ද අල්ලගත්ත මේ බෑග් එකට මේ විදියට. ඊට පස්සේ මේ බෑග් එක දෙකට නමලා දැන් මම හොඳ පිටින්ම මහගෙන යන්නේ අඟල් කාලක් අපි මහු මහපු උඩම මහගෙන යන්න ඕනේ මෙහෙම බෑග් එක. දැන් මම බෑග් එකේ සයිඩ් දෙකෙන් මහලා මේ බෑග් එක ජොයින් කරගත්තා මේ ආකාරයට. ඔයාලට පෙන්නනවා මම මං ගේන බෑග් හැම එකක්ම හරිම ලේසියෙන් මහන්න පුළුවන් විදියටනේ. මං ඒකයි මේ දැම්ම හොඳ පිටින් අරන් තියෙන වලට ගොඩාක් ලේසි වෙන්න අපතේ යන ද්‍රව්‍ය වලින් තමයි මම මහන්නේ. මේ රෙද්දත් මං අරන් තියෙන්නේ ඔයාලා බලන්න මගේ YouTube එකේ තියෙනවා වීඩියෝස් වල ෆිෂ් ටේල් සාය. ඒ සායෙන් ඉතුරු වෙච්ච කොටසක් තමයි මම මේ රෙද්ද අරන් තියෙන්නේ. එතකොට මේ අපිට බෑග් එකත් අපතේ යන එකක්නේ. දැන් ඊළඟට තියෙන්නේ අපි මේ බෑග් එක කණ පිට පැත්තට හරව ගන්නවා. දැන් මම කණපිට පැත්තට බෑග් එක හරවගත්තා. මම ඔයාලට වෙනස්ම ආකාරයට මේ බෑග් මහන්න කියලා දෙන්නේ අද කාලේට අපිට අවශ්‍යම වෙන විදියට. අපිට අද දුෂ්කර කාලයක් නිසා ඉතාම පහසුවෙන් මහගණ්ඩයි මේ ලේසියෙන් බඩු හොයාගණ්ඩයි පුළුවන් ආකාරයේ වීඩියෝස් තමයි ගේන්නේ බෑග් වලින්. දැන් මම අඟල් කාලක්නේ ඉදිරිපසින් මෙහොයි. මම ඔයාලට දැන් මේ පැත්තිනුත් අඟල් කාලක් මහන්න කියනවා අර මැහුම් වාසිය වැහෙන්න. දැන් මේ පැත්තිනුත් අඟල් කාලක් මහගෙන යනවා. මේ සයිඩ් එකිනුත් අඟල් කාලක් මහනවා. මේ සයිඩ් එකිනුත් අඟල් කාලක් මහන්න ඕනි. අඟල් කාලක් වෙන්න දැන් කණ පිට පැත්තිනුත් මම මහගත්ත දෙපැත්තෙම සයිඩ් එකේ දෙපැත්තම. දැන් අපි බලමු මේ හොඳ පිට පැත්තට හරවලා නැවත. මේ බලන්න දැන් හොඳ පිට පැත්තට හරවපුවාම බෑග් එකේ කිසිම මැහුම් පාරක් නූල් කිසිම දෙයක් නැහැ. ලස්සන්ට නිමාවක් තියෙනවා මේ බෑග් එකේ. දැන් අපි බලන්න ඕනි මේ බෑග් එකේ දැන් හාල් දාන්න පුළුවන් විදියට අඩිය හදාගන්න එපැයි. දැන් අඩිය හදාගන්න ආකාරය බලමු. දැන් අපි මේ බෑග් එක හරියට නැම්මක් හිටින විදියට දෙකට නමාගෙන මාකින් පෙන්සිල් එකකින් මම මාක් කරගන්නවා මෙහෙම ඒ පාර හිටින්න. ඉන්පසු මෙහෙම අත දාලා මේ මාක් කරගත්ත ඉරට එන්න මේ නැම්ම ගන්නවා මෙහෙම මේ ආකාරයට. දැන් අපි ඒ නමාගත්ත නැම්ම උඩ ටේප් එක තියලා අඟල් 3ක් එන්නේ කොයි හරියටද කියලා බලන්න ඕනේ. ඒ හරිය එන තැනට බලලා අපි මෙහෙම ඉරක් ගහ ගන්නවා. ඒ කියන්නේ මේ පැත්තට අඟල් එකමාරකුත් මේ පැත්තට අඟල් එකමාරකුත් එන්න. ඉන්පසු අපි මේ පැත්තෙන් ඇල්පෙන්ති ගහ ගන්න ඕනේ. දැන් මේ විදියට මේ ඉරෙන් මෙහා පැත්තේ ඇල්පෙන්ති ගහගෙන අපි මේ ඉර උඩින් මහ ගන්න ඕනේ. මේ ඒ ඉර උඩ මම මහගෙන තියෙන දෙපැත්තෙම. දැන් අපි මේ ඉරට මෙහායි අඟල් කාලක් කපලා ඉවත් කරන්න ඕනේ. ඉන්පසු නැවතත් මම කණ පිට පැත්තට හරව ගන්නවා.
මම දැන් ඒ හරවගෙන අපි අර බෑග් එකේ ඉදිරිපස පැත්තෙන් මැහුවා වගේම ඒ අඟල් කාලා කාලනේ දැන් මේ පැත්තෙත් දැන් අපි අඟල් කාලා කපපු එකේ ඒ අඟල් කාලා හරියෙන් මහගෙන යන්න ඕනේ මේ අඩියත් බෑග් එකේ. දැන් මම ඒ කණපිට පැත්තෙන් මහපු අඟල් තුන මේ ඉදිරිපස පැත්තෙන් බෑග් එක හරපුවා මේ පැත්තට මේ විදිහට තමයි ඔයාලට පේන්න දෙන්නේ. දෙපැත්තේ මහපුවා මේ ලස්සනට හොඳට යට මේ බෑග් එකේ අඩිය හොඳට එනවා මේ විදිහට මහගත්තම. දැන් අපි බලමු මේ මෙතන බෑග් එකේ ඕපන් එක සම්පූර්ණ කරලා පටි දෙකක් අල්ලන්නේ කොහොමද කියලා. මම දැන් පටි දෙකක් අරන් තියනවා මේ අඟල් 22ක් දිග පළල අඟල් එකයි කාලක් වගේ වැටෙන්න මහපුවා පස්සේ ඔයාලට කැමති විදිහකට මේ හැන්ඩල් දෙක සම්බන්ධ කරගන්න ප්‍රමාණ ගන්න මිමි සකස් කරගන්න. එතකොට මම තව අරන් තියනවා මේ හැන්ඩල් දෙක සම්බන්ධ කරන තැනට බෑග් එකේ කටේ ප්‍රමාණයටම රෙදි පටි දෙකක් අඟල් 3ක් විතර පළලට රෙදි පටි දෙක. දැන් බලමු මම මේ හැන්ඩල් දෙක සම්බන්ධ කරන විදිහ ඔයාලට පෙන්වන්න. දැන් මම මේ බෑග් එකේ සයිඩ් එකේ ඉඳලා අඟල් 5ක් මෙහාට මාක් කරගන්නවා. මේ පැත්තෙනුත් ඒ ආකාරයට මාක් කරගන්නවා අඟල් 5ක්. ඉන්පසු මේ විදිහට තියලා මෙතනින් අපි ඇල් පෙන්තක් ගහගන්නවා. ඒ මාක් කරගත්ත තැනට මේ දැන් අපි මෙතනනේ මාක් කරගත්තේ. එතකොට මේ බෙල්ට් එකේ හරියට මැදට එන විදිහට තමයි අපි ක්ලිප් කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ මේ ටික අපි මහ ගන්න ඕනේ. මහගෙන මම පෙන්නන්නම් දැන් පටියක් අද අපි ගත්ත අඟල් 4 පටිය අල්ලන ආකාරය. දැන් බෙල්ට් එක මේ තියෙන විදිහට අපි දැන් මේ උඩින් මෙන්න මේ ආකාරයට තමයි රෙද්ද තියලා මම ඔයාලට වැඩක් පැහැදිලි වෙන්න ඕනේ හොඳ ඇල්පෙන්ති ගහගත්තා. ඊට පස්සේ දැන් ඒ මහලේ වුණාට පස්සේ මෙහෙම හරවලා මහන්න ඕනේ. මේ ආකාරයට තමයි බෙල්ට් එක සම්බන්ධ වෙන්නේ. දැන් මම මහලා පෙන්නන්න මේ ටික. දැන් මම මේ ඇල්පෙන්ති ගහගත්ත කොටස් ටිකට මේ ලයින් එක මහලා පෙන්නන්නේ. අර ඇල්පෙන්ති ගහලායින් පෙන්නන්නේ ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න ඕනේ හන්ද. මේ පටිය ඔයාලට ගන්න පුළුවන් සම්පූර්ණම දිගටම ගන්නත් පුළුවන් කොටස් දෙකට ගන්නත් පුළුවන් ඔයාලට පහසු විදිහකට ගන්න. ඊට පස්සේ දැන් මම මේ විදිහට තමයි හැන්ඩල් එක පේන්න තියෙන්නේ. දැන් මෙහෙම හරවනවා ඇතුල් පැත්තට. ඊට පස්සේ මම ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඕනේ හන්දා ඇල්පෙන්ති ගහලා පෙන්නලා තියෙන මේ අනිත් පැත්තට හරවලා අනිත් කොටස. ඒකත් දැන් ඊට පස්සේ අපි මේ කට ළඟෙම මහගෙන යන්න ඕනේ. මේ හැන්ඩල් එක මේ පැත්තට තියෙන මේ හැරෙම මහගෙන යන්නේ. නෝට් එකට මහගෙන යන්න ඕනේ. ඒ ඇල්පෙන්ති ගහගත්තේ ඒ කොටසත් මහගෙන අවසන්. ඒකට අපිට මේ විදිහට තමයි පේන්නේ අතොල් පැත්තට තියෙන විදිය. ඊට පස්සේ දැන් අඟල් දැන් අපි පාටි ගත්ත ගානටම මේ මම ඒ විදිහටම මේ විතර බෑන්ඩ් එක නමලා ඇල්පෙන්ති ගහගෙන තියෙනවා. ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. එතකොට දැන් මේ කොටස මෙහෙම මේ ඇල්පෙන්ති ගහගත්ත විදිහට නැමලා මහන්න තියෙන්නේ. දැන් මම මහලා පෙන්නන්නයි ටික. දැන් මම ඒ ක්ලිප් කරගත්ත කොටස් සම්පූර්ණයෙන් මසාගෙන අවසන් මේ විදිහට ඔයාලට පේන්න තියෙන්නේ. මම මේ මෙතන හැන්ඩල් එක ළඟ තව පහලින් වඩා ශක්තිමත් වෙන ලස්සනත් වෙන සික්ස් එකක් කරලා තියෙනවා. මේ සුදු පාට නූලෙන් හන්ද පේන්නේ. ඔයාලට පුළුවන් ලස්සනට වෙන පාටක් දාලා කැමති නම් ලස්සනට ඒ හරියෙන් මේ බෑග් එක වඩාත් ලස්සන කරගන්න. දැන් එතකොට මේක හාල් දාන බෑග් එකක් නිසා දැන් අපි මෙතන ප්‍රමාණයේ යට අඩිය හොඳට තියෙනවා. දැන් අපි මේ කට ළඟත් ඒ විදිහට මහගමු. මුලින්ම කරනවා අපි මේ බෑග් එකේ හරි මැදින් අරගෙන මෙතන ඉඳලා මෙහාට මම අඟල් එකහමාරක් මාක් කරනවා. මේ පැත්තට අඟල් එකහමාරක් මාක් කරනවා. අපි දැන් මෙතන අඟල් 3ක් තිබ්බේ මේ කොටසේ. ඒ නිසා මම අඟල් එකහමාර දෙපැත්තට ගන්නේ අඟල් 3ක් වෙන්න. ඒතකොට දැන් මේ එතන ඉඳලා පහලට ගන්නවා අඟල් 5ක්. අඟල් 5ක් මාක් කරගන්නවා පහලට. මේ පැත්තිනුත් ඒ එකහමාරක් මාක් කරපු තැන ඉඳලා අඟල් 5ක් පහලට මාක් කරගන්නවා. දැන් අපිට තියෙන්නේ මේ මෙතන මේ අපි මාක් කරගත්ත කොටස මේ ටික මෙහෙම උඩින් මහන්න ඕනි. නෝට් එකට මහගෙන යනකොට මම මහලා පෙන්නන්නම් ඔයාලට. මේ ඒ කොටස මම මහගත්තා. මේ අපි අඟල් එකහමාරක් මාක් කරපු තැන මේ මෙතනත් ඒ විදිහට. එතකොට අපි මේ මෙතනත් දැන් ඔන්න මම ඔයාලට මහන විදිය පෙන්නනම් අර අපි ඩාට් එක මහන විදියට ඒ ඩොට් එකට තියලා ඩාට් එක මහන ආකාරයට මහගෙන යන්නේ.
මේ ආකාරයට මම දැන් හතර පැත්තෙම මේ විදිහට මහගත්තා. මේ බලන්න ඒතර ලස්සනට මේ බෑග් එක හොඳට බොක්ස් එකක් වගේ එනවා. හොඳට බඩු දාන්න එහෙම පුළුවන්. ඊන් පසු දැන් අපි මේ බෑග් එකට බඩු දානකොට ඕපන් එක ඇදලානේ තියෙන්නේ. අපි ඒකින්ද මේ වෙල්ක්‍රෝ කෑල්ල අලව ගමු. මේක අඟල් එකම ආරක් මං අරන් තියෙන්නේ. මේක අලව ගන්න අපි බෑග් එක මෙහෙම දෙකට නමලා හරි මැදි. මෙහෙම හරියට නමාගෙන අපි පොඩි මාක් එකක් දාගන්නවා මේ දෙපැත්තටම මෙතන. මේ ආකාරයට. ඉන්පසු මේ වෙල්කෝ කෑල්ල අලවපුවම හරි. ඔයාලට මේ පේන්න තියෙන ඉතාම කෙටි වෙලාවකින් ලේසියෙන්ම මසා නිම කර රයිස් බෑග් එකයි. ඔයාලා බිස්නස් එකකට කරනවා නම් කිලෝග්‍රෑම් 25 පෝර බෑග් එකකින් බෑග් දෙකක් මහගන්න පුළුවන්. මේ මම මහගත්තු අනිත් බෑග් එක බලන්න ඔයාලත් මහලා ගෙදර පාවිච්චියට හරි මහගන්න. කිසිම වියදමක් නැතුව මුදල් උපයා ගන්න පුළුවන් මේ හාල් බෑග් මහලා. ස්වන් රැකියාවක් වශයෙන් ලේසියෙන්ම ගෙදර තියෙන දෙයින් මුදල් උපයා ගන්න පුළුවන්. කාටවත්ම හිතාගන්න බැරි විදියට ඔයාට සුපර් මාකට් එකට ගිහින් හාල් දාගෙන එන්න පුළුවන්. කවුද හිතන්නේ පොහොර බෑග් එකකින් මෙච්චර ලස්සන බෑග් එකක් මහගන්න පුළුවන් කියලා.